ගවුරෝණීය අප හාම්දුරන් වහන්සේ ලගින් අවසරයි වේදිිකාව ඉන්න එල්ලබෙන මහාම ඇතිතුවරණේ දී මේ බදුල්ල දිිශ්්‍රික සඳහා ජාතික ජනබලවේගෙන් තරගවාදින කණ්ඩයීමට නායකත්වේ දෙනන අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා ගෙනු එ වගේ සමන්ත විද්‍යාරත්න සහෝදරයාගෙන් නායකත්වයෙන් තරඟගවදින අපේ සහෝදරීන් සහෝදරවරුන් සෙලුදනාගෙනුඒ වගේ මේ බදුල්ල දිශත්‍රික්කය ජාතික ජනපලවේගේ ජෑග්‍රහණ වෙන්නේ විශාල කාර්යභාරයක් කරන අපි වේදිකාව ඉන්න සහෝදරවරු සහෝදරයන්ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධවෙලා ඉන්න ආදරණය අම්මලා තාත්තල සහෝදරවරු සහෝදරියන් දවාදරුවන් සියලුදනාගෙන් අවසරයි. දැන් ජනධිපෙච්චන්දීම් පස්සේ මහමැතිවරණ ඇල්ලතියෙන් නද ඉදිං අපි ඉතාමත් අසීරුතම කඩයිම පැන්නා ජනාධිපතිවරණයේ දී ඒගනි ගැන් අපේ රටේ දීර්ග කාලයක් චන්ද තිබ්බා දීර්ග කාලයක් ජනාධිප චන්ද තිබ්බා එහෙත් එ හැම චන්දයක්ම ජයග්‍රහණය කරේ කවුද යාලාගේම කට්ටියේ ද ඒගොල්ලෝ චන්ද ජයයක් ග්‍රහණය කරලා ඒට එකතු වෙලා ආණ්ඩු හදනෝ බෙදිල චන්ද කරනවා එකති වෙලා ආණ්ඩු හදනවා මතකද එහමනේද. එතුවට මෙනම දීර්ග කාලයක් එෙට මෙ මාරුවය මාරුවට දේශපාල බලය මාරුණ අවස්ථාව මාරුණ මුළුමනිම වෙනස් කරේ කවද හුගේ ජනාධපච්චන්දෙදී. ඒක තමයි අසීරුත්තම කටයීම මතකද ඒ ජනාධිපච් චන්දදී කොළඹට බදුල්ලෙන් බදුල්ලට කොළබින් ආනේද රැස්සින් තිබ්බා නෙද හිට ජනාධිපතිවරුව වෙනවා හිටපු විපක්ෂණයකරුුවවා මතකද දැන්ෙනවද ඇයි? අන්න ඒගල ජනාජිපච්චාන්දට දාන්න පුළුවන් උපරිම වෙරදැන්ම. රැස්සීම් තිබ්බා පඩි වැඩි කරනව කිව්වා නෙද මට මතකයි මෙයිදිනී කොටගල පැත්තේ මෙයිදිනයක් තිල කිව්වා වත්තේ වැඩ කරනායට රුපියල් එක්දා සස්සියත් දෙනවා කියලා මතකද. ගෙන කියන්න පුළුවන් ඔක්කම බොරු අවලාදීගොල්ලො කිව්වා. ඒවිත රක්නවී අපිට විරුද්ධ අපි අවුත් මහා භීෂණයක් ඇතිවී. අපි ආවත් ගෑස් සිලින්ද්‍රයේ පුරයි අපිවුත් ඩොලරය හාරසියට යැයි අපි අවුත් ගෑස් පෝලිම් තෙල් පෝලිම් ඇැතිවෙයි මොනතරන්දී වල්කිව්ව අපි ආවුත් අපි හාමුදුරණන් වහන්සේලට දානය නැතිවයි කටින පින්කම නැතිවයි මට මදකයි චන්දය තිබ්බේ පෝයක් ආසන්න දිනයකනින් එදවසල කිව මේ අන්තිම පෝය කිවනේද එකගනමකදද ග තමන්ගේ අතිම් බලය ගිලියයාම වැලක්වීම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා සල්ලි විසි කරා අසත්්‍ය ඒවා කිව්වා ගම්මලටාව රාජ්‍ය බලය උපයෝ කරගත්තා එවිත රද්ද මාධ්‍යිය උදේ හවා බොරු කිව්වා නේද හරි ඒවිර මොකොද කෙරේ ඒගළන්ගේ ඒගොල්න්ගේ අතේ බලේ තියා ගන්න උපරිම වෙරවීරිය දැරුවා හැබැයි මොකද වුණේ ගොල්ගේ සියලු බලය පරාජයට පත් කරලා මේරටේ ජනතාවගේ බලය ජයග්‍රාණි කරලා ජාතික ජනපලවේගේය ජනාධිපතිවරය ජයග්‍රහණ කරා ජයග්‍රහණ කරාණ එකට මොකක්ද අර දීර්ග කාලයක් ඔවුන් අතේ තිබුණු බලය අප ඉතාමත්වෙහේ සමහන්ස් වෙලා. මේරටේ ජනතාවගේ ආසුරවාදිය මේරටේ ජනතාවගේ මැදියත්වූ මත පරාජයට පත් කරා දැ මො මේ චන්ද මොක ත්වී සමහරය මට කිය චන්ද ටිකක් කම්මලකවා. ති නොනේද රැසම් තියනවද බස්බෙදන්ඩනවද නෑ හාල්බෙදන්නවද තහඩු බෙදන්ඩනවද න ඒගැනමොකක්ද ඒගොල්ලු ස්වච්චාවෙන්ම තමන්ගේ පරාජයේ බාරාරගෙන ඉරයි ඉස්සරලා කොළඹින්ගෙනවා මෙහට චන්ද කරන්න දැන් එයා දැන් එයක් කොළඹට වෙලා කන්ද කරනවා ඒත් සමරනායක වන්නවා එක්දාා සමය හැත්ත හතේ පාර්ලිමිෙන් තුටැවිිල හැත්තේ හත. නියෝත් ජමාත්‍ය දූරදරුව, ඇමැති දූර දැරුව විපක්ෂනායක දූර දරුව, අගමැති දූර දැරුව ජනාතිප දූර දැරුව. කොච්චර කකාලද හැත්ත හතේ ම් අවුදුව හලිස් සතතා. චන්ද අගමැතිදූර දරනව ජනාධිපදූර දරනවා චන්ද පරදිනවා. ඉතින් පැරදිලා පැරදිලා. අවුදුව අහතලි සත පාර්ලිමේන්ට වෙත් ඉඳලා. විපක්ෂනායකම් මෙැමතිකම් ජනාධිපතිකං අගමැතිකම්ද දරලා. තා ආයි ආයි නොවහ සාමාන්‍යෙන් අප අර. ගෙල්ලොල ඉන්න ෙතද ගේ ගිම්බ කලෙකි ඒ ගේ ගිම්බ එලියට විසිකර පහමුොද වෙන්න ආ නව නේද මිදුලට වැටෙන්න ගේදී අබලාගෙන අන්න ඒවගේ කට්ටිය ඉන්නෝ මේක නිකන්නවෙයි ඒගොල්ට මේ පරාජය දරාගන්න බෑ ඒගලට කලින් වෙනයට පැරදුනාට කමක් නෑ ඒගොල්ලගේම අයනි හැබ ඒගොලන්ට මේ පරාජය දරාගන්න බෑ ඒගල කවදාවත් මෙම පරාධයක් කල්පනා කරන්නේ ඒගොල අමදාම හිටවේ ඒගොල්ගේ පන්තිාතයේ බලේතියාගඩ පුළුවන් ඒගොලගේ මිතුරන් අතේ බලේතියාගන්නඩ පුළුවන් කියලා කල්පනා කර එනිසා අවුරුදුුව හැත්තාහයම ඒගොල්ගේ පන්තිාතයේ බලේ තිබුණ දූසිත ප්‍රබු පවුල් පාලනයන් අතේ බලයේ තිබුණ වුදුද හැත්තයමඒ පවුලෙන් පවුලට බලේ මාරුුණා විසක්කා පොදු ජනතාවගේ අතට බලය මාරුණී නෑ. එන සෑගොලට වෙනද පරාජයන් දරාගඩ පුළුවන්. ඇයි පැර දෙන්නේ තමන්ගේ කෙනනෙකුටම දිනන්නේ තමන්ගේ කෙනෙක් මයි. ආය දිනල ඉවරල එකට ආණ්ඩු කරන්නමක් පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒගොල්ලට මේ පරාජය දරාගන්න බෑ. දරාගන්න පුළුවන්ද. බැ ඒගොල්ලෝ තාගනිට ඒකළුන්ගේ පවුල් ඒගොල ඉපදිලා ඉන්නම මෙරට පාලනය කරන්න. පොදුජනතාව ඉපදිලා ඉන්නම ඒගලන්ට වැඩ කරන්න. ඒමතම හිතං ඉඩි. හැබැමොකද වනේ ඒ තත්ත්ව මුළුමනිිම වෙනස්සලා පහල පොදුජනයාගේ ව්‍යාපාරයන් අතට බලය මාර වුණා දැම්මක දෙලා තින්නේ දරාගන්න බෑ ඇත්තටම සමහර විට රෑට මේක කල්පනා කරලා අන්ඩ නමත් ඇති. මේ වේදිකාවේ කියන හෙම දිහා බලපු හම. වේදිකාවේ ඔහොම කියනවනම් කාමරේ තනයට වෙලා මොනව තනියම මොනවා කරනු ඇදද. නේද මේද අවසරමයින් බලන් හිටියපි. ඇයි මේක දරාගන්න බෑ. එනිසා මොකද කරන්නේ වේදිකාවට ඇවිල ඔය කියන්නේ දුක එන්ද අප කලබල වෙන්නෙ පහොඳි දැග ගොල්ලො ගොල්ලගේ දුක නිවා ගන්නමොකර කියන්නේ. මාස තුනෙෙන් වැටේ දුකට කියන කතා. සති තුනෙෙන් වැටේ මේ ඉහ පෙේදකී න මොකරද මේ කියන්නේ වේදනාවට දුක්කට හැබැයි ජාතික ජනබලවේගේ ආණ්ඩුව මේරට හදලලාමිසක් ආපව හැරෙන් නැ බව ඔය ඔක්කොම තේරුම්ගන්න නටමති ආණ්ඩු ඉතිහාසේ අතර මඟ වැටිලතිීනවා දෙදස් එකේ හදපු ආණ්ඩුව දෙදස් හතරද අතර මඟ වැටුණා වැටන නෙවෙයි එදත් අපි මැද අත් වෙලා වැට්තුුව මතකතියාගන්න වැැටතුුවා නැවත අතරනද ආ්ඩුවක් වැටු වෙලාව තමයි දෙදස් දහනමී දෙදස් දහනම අන්දපු ආ්ඩුව මොකදුණේ දෙදස් විිසිදැකි ඒ ජනාධිපතිවරයක් ඒ අගමැතිවර ඇතුළු ආණ්ඩුව පලාවැහැරිය කවද පලහැරේ මේ රටේ ජනතාව එනිසා අතරමට ආණ්ඩු වටටලා තියෙන ජනතාව දැම් පහුගේ ආණ්ඩුවට ගෝටාාවේ මහත්මගේ ආණ්ඩුවට ජනාතිබ දූරයේ තිබුණ පාර්ලිමේන්තිය තුනෙන් දෙකේ බලය තිබුණා කැබිනට් මඩලේ පවු පවුලයාය හතක් හිටිය ලක්ෂේ හැටනමයක් චන්දදුන දෙදස් ධානමී සක්තිමත්ම බලයයක් හැදුුණා දෙදස් දානමී විදායක බලය විශස්්‍යයදි කැබිනට් බලය තුනෙන් දෙේ පාර්ලිමේන්තුව. හැබ මකද වුණේ. විසිදක වෙනටට වෙනොට පාර්ලිමේන්තුව විතරක් හිරවුණා ජනාධිපදූරේ විතරක් සින්න වුණා නෙද ඇගමැතිදූරය පමණක් උරුම වුණා. ජනතාව නැතුව ගිය. දෙදා ශවිශ්තයක මොකද වනේ ජනතාව විසින් එම පාලනය පළවෑ හැරිය. අතර මැදහොම යාණ්ඩු වැටලදන්. දැන් එන ජාතික නැලේ න්ු අතර මැති වැටනවන වැටන ජනතාව. හැබැයි අපේ ආණ්ඩ විශේෂමකක්ද. අනෙ හැමණ්ඩුවක්ම ආණ්ඩු හතනකොට චන්දදීපු ජනතාව. දිනපතා ඇත් එෙන්ඩ පටන්ගන්න. චන්දදීල දවසයි චන්දදීපු කීප දෙනෙ කැලෙනෝ. චන්දදීලා අවුරුද්දයි චන්දදීපතාව විශල ප්‍රමාණයක් කළෙනෝ චන්දෙදීල තවුරුද්දයි කැනකොට චන්දෙදීපය හයා ගණ්ඩත්නේ නැ්ද. හැබ ජාතික ජනපල වගේ අ්ඩු කොමද. නොම්බ. හුගේ ජනාපත් චන්දදී ජාතික ජනපලවේගේ ජයක්‍රහණය කරන්නට චන්ද දුන්නා මේ නොයම්ර් මාස දාහතරට දෙ වෙනකොට එදා ජනාධිප චන්දෙදී චන්දෙ නොදුන් අයොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ නොයම්බර දාහතර දෙෙනවා දෙ මොකද ඒකොල් ලොක කියන්නේ අපිට තිකක් දෙගිඩියාවත් තිබ්බා සැකයත් තිබ්බා කියීනොනිදම් අ බයත් තිබ්බා මොනොහරි වෙයි කියල හිතුුණ හැබැයි හොඳ ඉනි වැඩි. එනිසා ජනාධපච්චන්දෙයට චන්දෙන් නොදුන් ජනතාවත් අදාපට චන්දිදිනවා. එනිසා ජාතික ජනබලවේගේ ආ්ඩුව යනු. ගත වෙන දිනයක් සතියක් මාසයක් අවුරුද්ධ පාස ජනතාවගේ විශ්වාසය දිනාගනමින් ඉදිරියට එන ආණ්ඩුවක් මේ කිසිසේත්ම වට්ටන්ඩ පුළුවන් ආණ්ඩුවක් නෙවයි. අපි නෙවෙේේ ගොල්ොත් දන්න. දැම් බලන්නකු ඒකල කවුරුවත් ඇැවිල්ලා ආණ්ඩුව ඉල්ලනවද නැන ඉල්ලන්න නැ ේද විපක්ෂි ඒගැ ඒගොල්ලම පිළිාරග නිවරයි මොකක්ද නියත පරාජය ලංකා හිතයාස පලමු අතාවට සෙච්චාවෙන් පරාජ පිළිියරගෙන හේද සෙච්චාවෙන් ආණ්ඩුවක් කදමුද හිතන්න්නවත් නැ. හරිද ඒ තරමට මොකද වෙලා තිනික බංකොල ති දේශ පල්ලව්‍යාපාර නැවත නැවත අවලාද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නට පටන්ගරක තිබිෙනවා. ඔවුනට ජනතාව ගාව ඇවිලලා රැස්්වීමමත්තියන්න ජනතාව ආමාන්ත්‍රණය කරන්න එහෙම වැඩ පිළිලක් නෑ එම හැකියාවක්නේ ඇයියි ඒක සිද්ධ වනේ ඒගල ජනාධිපච් චන් දෙදී අපි ගැන විශාල අවලාද ගැහුව අසත්‍ය චෝදනා ඉල්ල කරා අපියාවත් පන්සලට ධානය නැතිවේකිවූ අපිියාවත් කටින පින්කන්න නැතිවේකිවා. අපිියාවත් පෝය නැතිවේකිව්වා. අපිියාවත් ගෑස් පුරයි කිව්වා තෙල් පෝලිම් නැතිවේකි්වා නෙද මාධ්‍යය නිදහස නැතිවේකිව්වා මතකද විශාල ගැටුම් කාරිතත්වයක් ඇතිවේකිවක්. ඇත්ති වෙන්නකංකිව්වා. සමුෘදිය කපයි කිව්වා කිවනද කිව ඇති තරම් දැම්මකද දෙලාතිටී ඒගල්ල කියපු සියල්ල මාසයක් ැනකට අසතති බවද ඉරෙන. දැග විල්ලිමකද කිය. දැන් කියන්ට දෙයක් නෑ බැරිවෙලාවත් ඇවිල්ල කිව්වොත් ජනතාව අහනවා නද බැරිවෙලාවත් ඇවිල් වොත් නතාව අහනවා එදා කියපු ඇත්තද ඇත්තර දැන් ඒගොල්ලන්ටන මේ ජනතාව ආමාන්තරනය කරන්නති ඉන්නේ ජනතාවට තින ඒගොල්ලන්ට ආමන්ත්‍රනය කරන්න මේක කිව්වා ඇත්තද පෑක විතර කතාවක්න දහන්ද? සමකවෙල ඉෙග ලට ගමට ඉන්නත් දෑ චන්ද ව්‍යාපාර සාර්ථක වෙලා තිනවා එනිසාපය සහෝදුරු සහෝදරයන් කිනවා කිසි ගැම්මක්නෙ තිචාන්දයා හමුද. නෑ. අපිට ඒගොල්ලන්ගේ ක්‍රියාකාරරිත්වය අපේ ක්‍රියාකාරිතවය හහිතු කර ගඩු ුන්න්නේ. අපිට දන අභියෝගයක් මොකදද. අපි සතුවතියන අභියෝගය තමයි මේරට මෙහෙවීම සඳහා සක්තිමා දේශපාලන නායකත්වයක් සමීපෝ දේශපය. නතාවට නායකත්වය දිින්ඩුන එමැතු රට හහි වන්න බෑ. අන්නන්නේ දේශපාල අධිකාරීිය තමයි ඒ දේශපාල බලය තමයි ජනාධිප දූරය පාර්ලිමේන්තුව පළා සභාව ප්‍රාදේශ සභව නගරන සභාාවරහා ගොඩනැගෙන්නේ ඒ දේශපාලන බලය ඒ දේශපාල බලය ඕන මෙරට මෙහෙවන්න. ඒ සමීප දේශපාල නායකත්වය ඕන ගමේ ප්‍රශ්නය විසඳන්න.ඒ සමීප දේශාල නායකත්වේ ඕන ආි පතිපත්තිෙන් ක්‍රියාව නගන්න. ඒ සමීප දේශපාන නායකත්වය ඕන රටන විනියක් හදන්න. ඒ සමීප දේශපන නායකත්වේ ඕන රාජ්‍යසේවේ කාරක්ෂම කරන්න. ඒ සමීප දේශපාන නායකත්වේ ඕන ජනතාවගේ ගෙටල විස දන්න. එනිසා ආණ්ඩුවක් කියන්නේ අන්නේ අවශ්‍යන දේශපාලන සාහම්මීක සමීප දේශපාන නායකත්වය සපයන්න ඕන. හැබැත් දෙ අපට දේශපාල බලේ තියන ැන්වලින්. අපට ගොඩත්තඇන් වල තාම බලයනෑ අපේ තින කගොතරද ජනාධිපපුත්තූරේ ලොකු බලයත් තමයි හැබැයි සෑම සේෂත්‍රගන සමීපනායකත්ය දෙමින් මෙහෙවන්න පුළුවන් කමක් නෑ ඒ බලට පුළුවන්ද බෑනි සාමාන්‍ය මිනිසුත වයි පපුට වාඩවිලයි. ඊළඟ ඉනකට හොඳ කැබිට් පණඩ ඇතිනොද නෑේ අපි නැතුන්දනයි ජනාධිපති අගමැති ඇමති කැබිටෙට් පන්ඩලේ එතරමොකොද වෙන්නේ ශන් නිශිපරදි හෙවල ඒ විශෂයන් නිසි පරදි බෙදාගන සමීපව ඒ මෙහෙවීම සඳහා කැබිනෙට් ම්ඩලේ ප්‍රමාණවත්න්නේ. පාර්ලිමේන්තුව ඇත්තෙමනේ. පළත් සභාව තියන දවසක්නේ අපි සැසුම් කලතින ලබනවුෘද්ධි තියන්න. ප්‍රාදේශ සබා නගර සබා අකර්මණන්නේයේ. එන අපේ දේශපාල බලය තියන කොතනද. ජනාධිම දූරයත් තුන්දරෙන්ගවි සමන්න්නිත කැබිනට මඩලය. ඒක විතර ප්‍රමාණත් වන්නේ නෑ. මේ රට ගොඩනැගීම සඳහා සමීප දේශපාල නායකත්වය දෙන්න ඒක ඇදද මදි එහනම් අන්න ඊළගේ වැදගත්ම තැන තමයි දේශපාල බලය පාර්ලිමිේන්තුූ. එනිසා මේ දිිස්ත්‍රිකය නියෝජන කරමින් විශාල පිරිසක් ජාතික ජනබලවකින් පාර්ලිමෙන්න්ට වන්න ඕන. ඇයි අපි ජාතිකව වශයෙන් තීන්දු ගන්න පුළුවන් ජාතික වශයෙන් සලසුම් හතැන්න පුළුවන් ජාතික වශය මෙරට මේ වන්න පුළුවන්. හැබැයි ප්‍රාදේශීව ඒ බදුල්ල දිස්ත්‍රිකය මෙහෙ වන්නනම් බදුල්ල දිස්ශ්‍රිකට සමීපෝ නායකත්වය දෙන්න පුළුවන් දේශපානල අධිකාරයක් අවශ්‍යයි. ඒකන විපක්ෂෙන් ගිහිලාරයනද හරියන්නේ. ඒකට එන්නට කොහෙෙන්ද. ආණ්ඩු පක්ෂී ඒනම් මේ බදුල්ල දිස්්‍රකය අපි හදන ජාතික සැලසුම් අපි හදන ජාතික මෙහුම් මේ බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්ව දෙමින් මෙහ වන්නනම්. මන්ත ්‍යාරත්ත සහදර ඇතුල්ලූ හෞතර පිරිසක් පාර්ලිමේන්තුරට යවන්ඩන නෑ ම දාතර. ඒමනතු කොහමද රට හදන්නේ. ඒමට කොහමද බදුලට නායකත්තු දෙන්නේ. එහෙමනතුව කොහොමද බදුල්ල සංවර්ත නුපාය මාර්ගය සලසුම් කරන්න. එහෙමනතුව කොහමද ජාතකවශයෙන් ගණුලපන තීන්දුු බදුල්ල හිවන්නේ. ඒකට යල වැට අති නොද විපක්ෂි නෑ. මේසරේ එම් හදන්ඩොනමොකදද විපක්ෂ. කතා කරන්න එපා මේ සරේ හදන්න ඕන හොඳ ආණ්ඩුවක් නෙද බලවත් ආණ්ඩුවක් හදන්න ඕනා. ඇයි අපි මේ හදලතෙන සැලසුන් ප්‍රාදේශය වශයෙන් ක්‍රියාත්ම ක්‍රීම්ිසන අවශ්‍යන දේශපානනායකත් අප පිහිටවන්න ඕන. අන්න ඒ නිසාම මේ බදුල්ලෙන් යවන්ඩ ඕනා මාලිමාවට ඇති වෙනකං කට්ටිය එක පැත්ත. හැබැ එක විරක් නෙවෙයි සඳද පමක්වේ පාර්ලිමේ ත්‍රර කටිය වන්නඕන. අපිරට අවශ්‍යයි යාාපත් දේශපාල විනියක් අවශ්‍යය. මාජනේවබට බේදේශපාල පරිවර්තන වන්ඩුවන. අපි ජනනාධිපතිවරේ හැටියට අගමැත්තුමින් එතුමිය හැටියට ඇමතිවරය විජිත් සෝදරය ඇතුළු අපි හැම දෙනාම නාස්්‍ය අවම කරමින් දූෂනය මුළුමනිම නතර කරමින් මහජනයක දේපල බලාගනිමින් අපි මෙරට පාල්ලි කරනු. රට පත් දේශපාන ංකෘතියක් අවශ්‍යයයි. ඒ සංස්කෘතිය වෙන මොකොද කරන්නුන. ජනාධිපතිවරයායට මෙතෙක් ලබාදී තිබෙන වරක් ප්‍රසාද විශ්සාාල ප්‍රමාණයක් අපි ඉවත් කරනවා. කරන්න ඔන්න එෙද්ද කරනවා. ඇමැතුරුට ලබාදී ෙන වර පසාද ඉවත් කරනු. හැබැයි ඉන්න ජනාධිපතිවරයට විතරක්නෙවෙයි හිටපු ජනාධිපතිවරට තේය කරනවා. ඇයිඒ. අපේරටේ දේශපානයට ප්‍රමිතියක් අවශ්‍යයේ. නොද ජාධිපතිරට ලැබෙන්නේ ොනෝද මමාතිවරට ලැෙන්නේ ොනද මන්ත්‍රීවරට ලැෙන්නේ ොද හි න්ත්‍ර රට ලබෙන්නේ මොද හිත නධිපතරට ලේන්නේ ක ප්‍රතික න. ඕන අදහෙමන වෙයි හිතු හිතුසේ හිතු හිතුසේ ආරක්ෂාවට තුන්සිය හාරසියේ වාහන පහලවයි වි්සයි කෝකෝ අටයි දස හො දේප සංකති. මෙම ඔන්නේ අපි මේ කිසිුවකින් පලිගන්න ඕනෙවෙයි. අපේ රටට යහපත් දේශපාන්න ප්‍රමිතිීන් නඳන්නවා දෙනවා. ඔන්නද එහෙම ප්‍රමිතියක්. රටේ සියලු සම්පත් තමන් අත කේන්ද්‍ර කරගන සත් රටේ ධනේ තමන් අතේ බෙදාගෙන සි විසිසේ රටපාලනය කරන යුග අපි අවසන් කරන්න ඕනම්. ජාතික ජනපලකේ මොකද කරන්න ඕන. අප රටේ දේශපාලලට ජනාධිපතිවරයට හැමතිවරයට මන්ත්‍රීවරයට ප්‍රාදේශව මන්තීවර දක්වා. මේ හැම දෙෙනටම යහපත් ප්‍රමිතින් හදනවා. අන්නේ ප්‍රමතින් හිතපු ජනාධිපතිරුන්ටත් අදාලායි. එසා ජනාධිපති ප්‍රමිතින් තිෙන හිටප ජනාප හි හිතුසේ. හරිද. ඒ ඒවා වාන නැද්ද ඒ හිටපු ජනාධපතනට හිතු හිතුසේ ඉන්න ජධිප ප්‍රමිතින් හෙම නෑ. රටේ යහපත් දේශපන සංස්කෘතිය කදන්න වන. යනකොට ජනාධිපති කාරලෙකට වාහනට කරගනය නවා ලචක්්ජ නැදමි. හරි මහජනයගෙන්ම යැපිලා මහජනයගේ ධනයෙන් ගත්තු වාහනවල දුවල මහජනයගෙන්ම ධනයෙන් තෙල්ගාලා මහජනයාගෙන්ම යැපිලා ජීවත වෙච්චි පරපුට කණඩායමකින් නොපේරටේ. මේ පරපුටු දේශපාලනය ඔකළ දන්නවද. මේ නුවරේලියේ ජනාධිපති මන්දරයේ තියෙන ඉඩම කාබනිි ක එලවලු වගා කරනවා. කාබනිි කෙලෝලු වගා කරලා හැම සතියම සිකුරාගට එලු කිල හැටේ බෑග් දෙක් යනව ජනාධපති ලෙකම් කාරයායට. හිතන්න මේ කෙප්පැටි කල මාකෙට්ටුවෙන් පිටකොටුවඩ ගි හිල්ල. නෙද එලෝු කටයට නවු එලෝු නෙවේ එකකළු ආහරයටගන්න. වෙනම වවලවෙන්නම ජනාධපති ලේකම් කාරයට වෙනවා කිිලෝ හටේ බෑග් දෙකක්. ක්කට එලෝලු ති ේකම් කාරය හල් මම එල්ෝුම් ගුරද ලේකම් කාරය හල නෑ හැම සිකුරාගට වෙනවා. මම කරපුති තමයි අපේ රක් නිල් ඩාරිින් ආර සපයගන්න ඕනේ ඒලු ලොක්කොම සිකුරාට ඒ ද මෙහෙමයි මේකල යපෙන්න්නේ මතක තියගන්න මහජනය ගැෙන හිත නාට නෙවි එනි සමේ දේශපන්න ප්‍රමිතියක් අපි ගෙන්න්නවන සෑමතයක් ප්‍රමිතිගත වෙනවා ඇැ අපරට දේශපාල්ලට ප්‍රමිතියක් නෑ ඉබාගාතයේ රිසි රිසිසේ ප්‍රරමිට වනනම් පරමිට් බාරෝවනුනම් බාර් කොතරාත න වනම් කොතරත් ප අපරා කරන තුනවාම් අපරා නීති ඩිගින් න ක හිතුවවා ීට ඩින් මහමයි මේ දේශපාලනනි. කිසි ප්‍රමිතියක් නති අයාලයන දේශපාලතින. ජාතික ජනපලවේගය අපේ රට දේශපාලනය ප්‍රමිති ගත කරනවා යහපත් දිසාවට අන්නඒන දැන්තින පාර්ලිමෙන්තු මොද. අයාලයන පාර්ලිමේන්තුව ප්‍රමිතියෙන් තොර පාර්ලිමේෙන්න්තුව ගහගන්න පාර්ලිමේෙන්න්තුව එටමට පනිින පර්ලිමේන්තුව විකනෙන පාර්ලිමේන්තුව මිනිස්කුඩුගේ න පාර්ලිමේෙන්තුව පිහි අරගෙනන පාර්ලිමෙන්න්තුව අධරනය වර්දකරවන නුවේ නියෝජන කර පාර්ලිමේන්තුව මිනිමරලා හිරේගේ පොය නියෝජන කර ාර්ලිමෙන්තුව. පාර්ලිේතුව පැය අටයින පැය පහක්ම නිදාගන්න පාර්ලිමේන්තුවා හරිද ඉති මෙම තමයි පාර්ලිමේන්තුව තින්නේ. එම නැද්ද ඉදි මේක ප්‍රමිතිකගත කරන්න ඔන්නදවේ පාලිමේන්තුව කරන්නඕන එනිසා අදා පේරටටන අයාලයන පාර්ලිමේන්තුවා? විඩක් නැති පාලිමේන්තුව දැක්මක් නැති පාර්ලිමේන්තුවවා නිස හැසිරීමක් නති පාර්ලිමේන්තුව අන්න අපි කියන්නේ නයම්බර් ස හතරට අපතිවෙන්නේ මේ පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ මහාශ්‍රමදානී ජාතික ශ්‍රමදාානයක් එක ඇයි මේ රටේ ජන පාර්ලිමේන්තු පිළිබඳ ප්‍රසාධයක් නේ මේ පාර්ලිමේන්තුවට විරුද්ධයි එනිසා මොකද වෙන්නේ ගංවතුරක් ගැලුවත් කියන ජනත පාර්ලිමිේන්තු යට වෙන්නේන කියන්න කොරෝන අප වෙලා උපගද කියන්නේ? පාලිේතු පොකුරත් දකින්නේ කිවෙනද ඒක පාර්ලිමේන්තුවේ පාවලවන නතාවට. ඒකන පාර්ලිමේන්තුවේ ගොඩනැගිල නරකද තියෙන තැන නරකද එන නරක කවුද ඉන්න අය හැබැයි ඉන්න අය කවුරුවත් මේ බදුල්ලේ ඉන්න අය කවුරුවත් ජෑන්තිපුර ගේට්ටෝ කඩා ගෙන පාර්ලිමේන්තුය දොර ඇරගෙන බලෙන් ගියා නෙව කෞද යැව්ව කෞද යැව්වී දැන් ෑගහන තමුන් නාන්සලම තමයි නැ්ද. එහෙමන වේද. අපේ සමන්ත සෞදර ගෙදරයවල ගෙදර තියලා නෙද යව්වායගොල්ලු. කෞද කරේ අන්න එහනම් පාර්ලිමේන්තු හදලයිවරලා බැනලා වැටක්නේ දැම්මකත වෙන්න ඕන හදන්ඩයින වෙලාවෙ වැඩේ කරන්නවන හරියට. අන්න නොවෙම්බර් මාස්සෙ දා හතර වෙෙනනිතා. රන්න ඕන ඩේ හරියට බදුල්ල වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාලිමාවේ යවන්ඩ ඕන පාර්ලිමේන්තුවට අවංක මිනිස්සු අදූෂිත මිනිස්සු බදුල්ල ජනතාවගේ කොතනකාර ප්‍රශ්නයක් කාවොත් ඒ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නය බෝට පත්කරගෙන වැඩකරන මිනිස්සු මය ගෙන පැත්ත ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් කාවොත් ඒක නායකත්ව දෙන බලගල්ල සොහොදරය වැලිමට පැත්තේ ගොවින්ගේ ප්‍රශ්ය කාවොත් ට නාකත්තය දීලා ඒ ප්‍රශ් ශ්ල මසල මද ියත්වන අප ජිනස් අපේ ජිනයිය ඒෙද මෙම කට්ටිනම ඉන්නේ. හර ජනතාවත කැකට ඩ කර පපුය අපේ සෙල්ලම් සහෝදරලා වත්ත මුණදන පිඩාවට හැමදාම එරෙව සකන් කරපුුවය අපි හම්බිග සොහෝදුරීලා හැමදාම වත්ත ජනතාවගේ දුක පීඩාවට එරෙවා සොටන් කරපුුවය. ඒ නවිද පාර්ලිමින්තුට අන්නෝනා. මේ බදුුල දිස්ත්‍රික කොට කාරේ ජනතාව පීඩාවට පත්තුලු. එකටැනවා ජනතාවගේ පැත්තේ පැත්ත ඉදගෙන ඒ ප්‍රස්්ේ තමන්ගේ ප්‍රශ්බෝඩට පත් කරගන සටන්කරප මිනිස්සුනේද සමන්ත විද්‍යාරත්තල. ඒ අනවෙද අවන්ඩෝනාා අන්න යවන්ඩඕන ඒය අදූසිතාය අවංකාය හැමදාම ජනතාවක පැත්තෙ හිටගත්තු අය. අන්න ඒ අයගින් නුවම්බර් මාසි දහතරෙදාා පුරවන්න පාර්ලිමේන්තුව අන්නා අපිටහ ලැබෙනවා ඊළඟ දේශපානල බලකේන්ද්‍රී බලය. ර අපට ජනාධීප දරය තියෙනවා පාර්ලිමේන්තුව බලයතිී නවා දැම්මකද කරන්න අපි අන්නේ පාර්ලිමේන්තුවෙන් අපි සක්තිමත් කැබිනට් බඩල අදනවා. විසි පහට ආඩුයි අපි කැබිෙනට් බණඩල හදනවා විසි්පහට අඩුයි රාජ්‍යමාතය දුර කියලා ජාතියක් නැත අමාත්‍යන්ස ප්‍රමාණයට ගැලපෙන නියෝජ ජමාත රු සංඛ්‍යාව හරනි. දැන් න ගද න ප දරේ පාලිමේටතු බල න ැබිෙට ට ති න. ඉද පල බ ැති ර පල ප ති ව පවත් සැලුම් කරල තිබෙන. දැන් ගොඩනැගීම සඳහඳ ප්‍රමාණාවත් බලය තියනවා. අපි තාමත් වැදගත් ේන්දු ගන්න සැසම්රල ලබිනවා. එකක් ජාතික වවශය මේරට ගොඩනැගීම සඳහා අවශ්‍යන තීන්දු තිරණා පිගත්ත. අපි බලය ගත්තු වෙලාවි අපිට ප්‍රද්ධානතම අර්බුදය තිබුණේ සාමාන්‍ය තත්වයෙන් රට පවත්වාගෙන යාම සාමාන්‍ය තත්වේ. මොකද අපිට හම්බෙලා තිබෙන්නේ ගැම්ඹුරත ආර්ථික අර්බුදධයකට මුුණ දදිලකින රටක්. අපි එක දන්නවා අපි ගිහිල්ල දැක්ක විතනක් නෙවෙයි යන්ඩ කලිනුත් අපි මේ ආර්ථිකේ කඩා වැටීමේ ගැම්ඹුර දැකලතිනවා. එන්සම ආර්ථිකේට විශ්ශාලකම්පනය විශාල හැරවුම් ශ්‍රණික විශාල ප්‍රහාරයන් මේ ආර්ථිකට දරා ගැඩ බෑ. එනිසාේ සැලස් ප තිබෙන කොමක්ද. මේ ර්ික වි ටඩට නොදී ආර්ථිකය කරේයට සම්බන්ධන ප්‍රජාවන්ගේ විශ්වාසය දෙනාගෙන සාමාන්‍ය තත්ව නිර්මාණය කරන්න.ඇ අපි සමත් වුණ ආයෝජකයන්ගේ විශ්වාසය කර්මාන්තකරුවන්ගේ විශ්වාස, ජාතන්්‍ර සංවිධාන වලේ විශ්වාසය ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය ගොවි ජනතාවගේ දීවර නතාවගේ පොදු ජනතාවගේ විශ්වාසය දිනාගත්තා මෙ ආර්ථිකය යම් සමහන්කිරීම තත්ත්කට පත් කරා. ඩොලරේ ඔබට මතකයි තුන්සි අය තුන්සි හතර පත්වෙමින් තිබුණා. අපි හරියට සැස ැිවෙන ඇත්තතාම් ඒක දිරිට ගමන් කරමින් තිබුණා අපි හරියට සැලසුම් මැදවා තුන්සියට යටින් ඩොල්රේතියාගත්ත.හරි ගෑස් හිගතාවකින් තුරෝ ලබාදින්. ඉන්ද්‍ර හිගතාවකින් තුරෝ ලබාදින්. විදුලිය හිගතාවකින් තුරෝ ලබාදින් අප සැලසුම් සකස් කර. ජාතයන්ත සංවිධානත්තකති එකගතාවය. ඒගතාවයන් තුලඉන්දමින්. දැනතාවට වඩාත් වැස් වත් සහගත ලෙස තින්දු තීර ගැනීම සඳහා අපි සමත් වුණා. පලවෙනි අභියෝගයේ ආර්ථික කඩා වැටට ඉඩ නොදී ආර්ථිකය ක්‍රමවත්ව පවත්තාගෙන යම සඳහා මැදි අත්වීම අපි වැඩි කරා. හැබේ ආර්ථිකය ක්‍රමාත්කිරීම විතරක් ප්‍රමාණවත්න්නේ. අපි යන්න අලුත් කැබිනට මණඩලෙ විසින් මේ ආර්ථිකය ස්ථාවර කලා තිබෙනවා ස්ථාවර කරපු තැන සිට අලුතෙන් ආර්ථිකය ගොඩනැගීම දක්වාවූ ක්‍රියාමාර්ග ණ්ඩ පිසසුම් කතිනො. පැතිකීපයකින් ගෂිකරමාන්තය අදපි පෝරසානතර වැඩි කරලා තිබෙනවා තව සේසල පෝර සහදර ලබා දීම සඳාපේ සැලසුම් තිබෙනවා කුෂ්කර්මාන්තය මහා ඉදිරි පින්පක් ගැනීමසඳදා අපි සැලසුම් සකස් කළ තිබෙනවා අන්න අලුත් තාආ්ඩ ඒ කරමවා. ඊළඟ අපි ගත්තොත් අපිරට රාජසය කකර්මණ්‍ය වෙලා තිබෙනවා ලෝකෙද වඩා අපි ගොඩක් යටඉන්න රට ලෝකඉන්න එක තලයක අපි ඉන්න යටිතලයක. ලෝකෙ ගොඩක් රටවල්ලල අද තාක්ෂණය ඩිජිදෙල් කරන උපය ක් කරගෙන තිබෙනවා රක්ෂමතාව ඇතරන්න බදු එකතු කරගන්න පුරවශයන්ට රාජ්‍යත්තෙක් ඉතාමත් පහසය ගනු දිරු කරන්න. එනිසා පෙරට අපි ඩිජිනෙල් කරනය කිරීම සඳහ සැලස්ම සකස් කළ තිබනු. එ පරට ආර්ථක පපදාාන පිම්මක් එක විට ගන්න පුළුව න්තේතමයි සංචාර කරමාන්ති. අපි සැලසුම් කළ තිබෙන දෙදස් විසිපාාවනකොට මෙතෙක් ලංකාවට අප වැඩිම සංචාරකෙන් අප වසර බවට අපි දෙදාස් විසිප පවසර පත් කරන. ඉල අපි සැලසම් කර තියෙනවා? හදතිබන බෝට් ෙල්ලෙ ගැට ගලතය බෝට් ටික අන්න අපි මුහදට දියත් කර ඉදන සසාහතරක් ලබාදුන්නු. ආර්ථිකට පනපො අන්ඩ අපි සලසු මදනු. විේෂය අපෙරට ග්‍රාමිය දුපබාව ග්‍රාමය ගනතාව දුපබාවය මුොදවාගැනීම සඳහා. ඒගල ජීවත්තන ප්‍රදේසියනු ඒගලන්න්නතින ආර්ථික හැකියාවන් අන්නුව. ඒගලන්ගේ ප්‍රදේසියතින ආර්ථික විපවතාවෙන් අන්නුව. එමජනතාවගේ ජීවිතය උසස් කරමින් එම ජනතාව දුපත්බාව මුදවාගනීම සඳ සැලස් ප සක ලතිබෙන. ඒගේම විතාමත් වැදගත් ගාමය ජනතාවගේ දුප්පත්භාවය මුතුව ගන්නකොට. ගමෙන් එලියටනක වත්තෙන් එලියටන්න වැදගත්ම තැන තමයි අධ්‍යාපනය. එනිසාපි අධ්‍යාපනය විශාල පත් සංස්කරනය ඇති කරනවා හැම දරුවකුම පාසනෙන් එලියටෙන්නේ හැකියාව දක්ෂතාවය ධිපුනතාවය අනාගතය සහිත දරුවක් එක පි නිර්මාණ කරන ගාමේ දුපත් ාවය තුරන් කිරීම. ල ප ැ ලක යාරම් කරන ට පිර හැ පැත්තෙම්. ගහ පත්කමෙන් පිරිුදු විනයෙන් පිරිසුදු නීතියට අනුගත වෙන රටපුරා අඩ්ුම තර මේ පිරිසුදදු වැැසිකලි පද්ධතියක් නෙති. රට නද පිරිසුදු වැැසිකලි පදධතියති කියෙන විනය තියෙන අනකාට ආචාර සතතාරන හොඳ විදිය තියෙන කැලිකසල නැති ඉතාමත් පිරිසුදු ශී ලංකාව මේ කලාපේ පිරිසුදුම රට බවට ශ්‍රීලංකාව පත්කිරීමේ කාරයක් පිට්ටු කරනවා. සැලසුම් ගොඩක් ඒ අතර අපි නව විද්‍යාහ පර්යේෂණ. ම ේ ල ෘත කරන්න වන මේ පරණ දේල්ම කර පරණ ේවල් අත බල ලලාපි ස් ර බ නිසාපී ලි අපරටේ විද්‍යාවේ තාක්ෂණ, නව පරිවර්තන සඳාවශවන පරක්ෂණන වැටට දියයක්ත් කරන්ට සලසුම් කරල තිබෙනවා. එතනින් අතර වෙන්නේ නේ. අපරටන්ත කර්මාන්තල නව නවෝදයක් වලති න කරමන් සලා ය වෘර්ත කරන්න අපේන සම්පත් පය කර නව කරමමා ස ඉතිකිරීම සඳදවශ්‍යන සැසුම් අපි සකස් තිබෙනන. නිසා ක්ද. මේ දියත්වමින් තිබෙන්නේ කඩාවටුම් රට ලෝකෙන් ස්රා සරණභාවට පත්වලා තිෙන රට යළින් නැගිතවන යුගය යළි පුනුරුදය කරා කැඳවන යුගයේ තමයි ජාතික ජනබලවගේ ආණඩුව ආරම්භ කරලා තියන්නේ. මේ ගමන කාටත්වට අන් මතක දයාගන්න මේක යන්න අපි ජනතාවත් එෙක් අපි කරේ විශවාස එතපන අදත් අපි පත්කරපු ආයතනවල සභාපතර විශාල ප්‍රමාණය පඩිගන්නතුව ආන්ඩයම් වාහනයක් ගන්නතුව වැඩ කරන සහපතුවරු විශාල ප්‍රමාණ අපි පත් කරල තියනවා. ශ්‍රච්චාාව වැඩ කරන මිනිස්සේ විල්ල. ඔබ දන්න අපේ ඩිජිටල් කරන ව්‍යාපෘතියට. ලංකාවේ ඒශේෂත්‍රය බිහිවෙලාවෙන්න ප්‍රපල්ලතුම විත්වතා. ඔහු ලෝකේ ඉතාමත් විශාල සමාගමක කියළම තනතුරත් දරපුගෙන. විශාල ප්‍රමාණක වැටු ප්‍රබපුගෙන. එසිියල් අත්තරලහු මේ රත ගොඩනැගීමේ කාරයට ශ්‍රච්චාවෙන් දායකත්වය සපැහිීම සඳ අදපිත්තේ කත්තල්මද කරන්න. හෙමයි ට ගොඩනගන්නේ. රටක් ගොඩනගන්න දේශපාලක පමණක් නවෙයි. හැකියාව තියෙන මිනිස්සු දැනුමතියනෙන මිනිස්සු ශිච්චාවෙන් මේ රට ගොඩනකිීමේ කාර්යබාරයට මූුණ දෙමින් තිබෙනවා. නව ජනතාවගේ නැගිටීම. නව ජනතාවගේ පිපිදීමක් අපි ආරම්භ කරලා තිබිෙනවා. එනිසා මේක ජනතාව ඉවත් කර ලද ජනතාවගේ කොන්වෙන ලද ජනතාවට වඩ උඩින් ඉන්න ආණඩුවක් නෙවේ ජනතාවත් එක් එකට එකතුවෙින්. නත තක්කට පොර දමින් රට ගඩනැකීම සඳහා හස මහන්සවේද ආඩුව තමයි ජාතික ජනපල වගේ ආ්ඩුව. ඒකතම අපි හදලතින්න. එවිතරක් නෙවෙයි. අපි ජනතාව බලාගන්නවා ඇතකං. නේද අපි සැලසු හදල තිබන. අප ස්්‍ර මික ට රපිය ද ක ිර. අපි පෝර සසානදර වැඩිකර. අපි දීවර සසාන ධාරය වැඩිකර. අපි සැලසුම් ක න එ බන. ේ ර පි පවවාදාන මු කර බෙනවා පෞද්ගලිකන් සේවක සේවකකාවන්ට යම් වැටුක්ත්තලක පිට ීතු ලපි කල්පා කරන නිමයි කරන්න. රට හතනගමන් ජනතාව බලාගන්න ආ්ඩුව මෙන්න මේ ආණ්ඩුව තයි මෙ රටේ ගොඩ නැගීම සඳ ඇතිවීතිබෙන පළමු ආණ්ඩුව මෙහම මාණ්ඩුව කවදාවත් ඇැදුන්නේ ඒලො කැබිනට ම්ඩල පත් කරන කොමද තමඟ ඥාතින් හොය හොය කැබිනට් මඩලට දානම්. දැම් පහුගේ ජති පපෙත්තුමාට. ඒ ගොඩක්යි හිටියේන එනස ඇමතිකන්දෙන්ට ගොඩක්ක හිටියනේ. එ සයාමකද කරේ ය ජනාධතිපති උදේශකන් දුන්න ඇමතිවර ටත් වටියෙන් බලතල න සමහර සසාකච්චම දකලතිය ඇමති මුල්ලකවාඩි වෙලා උපදේක මුල්පපුටේ වාඩ ලා. මෙහමයි තමගේ ඥාති තමගේ මිතුරන්තමයි රට පාල්ලකරේ ලංකායි පල වෙනවතට පොදුජනයගේ රට පාල කරන යුගයක් අපි නිර්මාණය කලා තිබෙන. ඉතින් මේ ගමන අපි සක්තිම දරටියන නෙද මොකද කියන්නේ. මේ ගමන අපි හැරද දෙවද නෑ මේ ගමන අපේ හැම දෙෙනම අත්වල් බැදගෙන ජෑග්‍රහණය සඳහයමු. අපි අපේ පරම්පරාව මහන්සියමු වැඩකරමු අනාගත පරම්පරාවට දුක්විඳන්න නැති රටක් අනාගත පරම්පරාවට ලෝකේ ඉයළෙම්මන්න රටක් අපි නිර්මාණය කරමු එ වෙනුවෙන් සිලු දෙනට එකතුවෙන්න කෙලා ආරාධන කරමින් ම නතර වෙනවා ෝමිස්සුති හැම දෙෙනටම ජයවවාක්ලලා ප්‍රාත්ථන කරමින්.